මෙහෙමයි, අපි දන්නවනේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය. අපේ ප්‍රතිවාදියෙක් දිනුවොත් නීති හදලා අපි අත්තරන් ගොඩ ගන්න පුළුවන්. සරත් පොන්සේක මහත්තයා කකුල නැදන් ගියේ ජනාධිපති චන්ද්‍රිතිපත් වුණා කියලා. ඉතින් අපි ඒකට ලෑස්තිලා ඉන්නේ මේ. අපි බය නැහැ. හරිද? මම නාගානන්ද මහත්තයරක මම ඉන්නේ බෝනස්. මට අවුරුදු 89 වයස. මගේ තාත්තේ 85 මං 4ක් බෝනස් ඉන්නේ. මම බය නැහැ. මම රත්ගම ආසනේ අවුරුදු 8ක් එක්සත් ජාතිපති සංවිධායක වෙලා හිටියා. රනිල් වික්‍රමසිංහ මගේ රත්තරන් විකුණලා මේට් මීටින් තිබ්බේ. උරුවෙල දනව්වට කියලා බුදුහාමුදුර පස්සක මානුන් හම්බුණා වගේ මේ හැම නායකයෙක්ම වැඩ කරලා තියෙනවා. හැම නායකයෙක්ම වැඩ කරන හැටි මම දැකලා තියෙනවා. ජනතාවට කියන්න එකක් කරන්න එකක්. අපි අද ඇවිල්ලා තියෙන්නේ අපේ රත්තරන් බඩු විකුණලා අපේ සල්ලි වේදන් කළ ජනතාවට සේවය කරන්න. නැතුව ජනතාවගේ සල්ලි ගසා කාලා මෙතන වැඳි මෙන්න නෙවෙයි. අදත් යන්නේ මම බෙන්ස් කාර් එක. මට බෙන්ස් කාර් එක යන්න නෙවෙයි මම ඉන්නේ. එන්නේ අපි අම්බ කරපු සල්ලි අපිට තියෙනවා ඒක කරන්න. නමුත් අපි එන්නේ ජනතාව වෙනුවෙන්. මගේ කණ්ණාමි ඉල්ලා සිටියා මට මේකේ නායකත්වය දීලා මේ අදහස අපට දෙන්න. බුද්ධිමත් ජනතාවට මේකේ හිතා ගන්න ඕනේ කවුද මොකද්ද කරන්නේ. අදටත් දිනවා 150කට වැඩි ජනතාව කාටද ඡන්ද දෙන්නේ කියලා තීරණය කළා නැහැ. අපි මේ බුද්ධිමත් ජනතාවට අමතන්නේ. බුද්ධිමත් ජනතාව තීරණය කරන්න අපිට අපි මොකද්ද කරන්නේ? කාටද මේ ඡන්දේ ප්‍රකාශ කරන්නේ? මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. රටේ දිසානතිය, රටේ රාජ්‍ය බාර දෙන්නේ ජනාධිපතිට. ජනාධිපති පත් වුණාට පස්සේ ඉරේ යන්න ලෑස්ති කිව්වේ ඒකයි. නැතුව මම මේක නොකරනවා කියලා නෙවෙයි, මම කරනවා. නමුත් කරන්න බැරුණොත් මේ ආණ්ඩුව කරලන්න හැදුවා මොකක් හරි හිතියක් කියලා කරන්න පුළුවන්නේ. ඒත් ලෑස්ති. එදාට මම දන්නවා අපේ බුද්ධිමත් ජනතාව අපේ පැත්තෙන් ඉඳලා අපිව ගලව ගනී කියලා, පෙරලි කරයි කියලා. එදාට ජනගඟ ගලයි එහෙම අසාධාරණ කරන්න ආවොත්. ඒකයි මම කියන්නේ. මේ ස්ටුඩියෝ එකේම ওই ප්‍රශ්නේ. මේ ස්ටුඩියෝ එකටම ඇවිල්ලා නීතිඥ ප්‍රවීණයෝ ඇවිල්ලා මේ ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රමවේදය ඒ සඳහා ජනතාවට ඇති බලය අධිකාරිය ඔබට පැහැදිලි කරයි. තව දින කීපයක් ඇතුළත ඒක සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි. හරි, ඔබතුමාගේ නම ඇත්තේ. හරි. ආයිබෝන්. මම මහාචාර්ය ලලිත් සිල්වා. මෙවර ජනාධිපති මැතිවරණයේ ජනාධිපති ධුර අපේක්ෂකෙක් මම තරම් කරන්නේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකෙක් විදියට කෙසෙල් ලැබරේ තමයි අපි සලකුණ. අපි 2002 ජූලි ඔක්තෝබර් මාස 29 දියත් කරා ජනතා පාර්ලිමේන්තුව කියලා සංකල්පයක්. ඒකේ බොහෝ පිරිස් හිටියා, අදටත් ඉන්නවා. මේ රටේ බුද්ධිමතුන්, උගතුන්, වියතුන් සහ එදා ලක්ෂ සංඛ්‍යාවක් පාරට බැහැලා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා ඉල්ලා සිටපු ජනතාවගේ කොටසක්, ඉතාම බුද්ධිමත් කොටසක්, ඔවුන් පෙරලිකාර කොටස ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම සාමකාමී අරගලයේ කොටසක් ඉන්නවා අපිත් එක්ක. මේ වෙනස ඉල්ලා සිටපු ඒ සියලු දෙනාම නියෝජනය කරමින් අපි ජනතා පාර්ලිමේන්තු සංකල්පය දියත් කරා ඔක්තෝබර් 29 ඉඳලා කොළඹ නවරගාලේදී. එදා කියපු දේම තමයි අපි කියන්නේ. මේ ලංකාවේ රජය ජනරජයක් වෙන්න ඕනේ. ජනරජයේ ව්‍යවස්ථාදායකය තියෙන්න ඕනේ, විධායකය තියෙන්න ඕනේ, අධිකරණය තියෙන්න ඕනේ. තුනම ස්වාධීනව. ඉතින් මේ අද අපේ තියෙන ව්‍යවස්ථාව ස්වාධීනද? මේ ස්වාධීනත්වය දෙනවද? ඒ වගේම ජනතාවගේ පරමාධිපත්‍ය, ජනතාවගේ බලය ස්ථාපිත කරනවද කියලා තියෙන එක අපට අපි පුළුල් ලෙස සාකච්ඡා කරයි. මේ අවුරුදු දෙකකට ආසන්නේ කරලා අපි සැලසුම් හැදුවා. කොහොමද මේ පද්ධතිය වෙනස් කරන්නේ? සිස්ටම් චේන්ජ් කරන්නේ කොහොමද? මේ ආර්ථිකය සකස් කරන්නේ කොහොමද? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ කොහොමද? මේ සමාජීය ආර්ථික ක්‍රමය වෙනස් කරලා අපේ රටේ තියෙන සෙළුම ගම්මාන සුවපත් ගම්මානයක් කරන්නේ, සුවපත් පෝසත් ගම්මානයක් කරන්නේ. ඒක තමයි අපේ අරමුණ සහ අපේ ක්‍රියාවලිය
පදනම් කරන තියෙන්නේ කොහොමද ගම පෝසත් කරන්නේ කොහොමද ජනතාවට මේ බලය ලබා දෙන්නේ අද තමුන්නාසල දන්නවා අපි නම්ගම් කියන්නේ කාටවත් අපි පහර දෙන්න යන්නේ නමුත් මේ රටේ ඇත්ත තත්ත්වය මේකයි අද මන්ත්‍රීවරු ඉන්නවා මාස 6කට වැඩිය රිමාන්ඩ් බාරේ නමුත් මන්ත්‍රීකමෙන් අස්වෙන්නේ නැහැ ඇමතුරු ඉන්නවා ලක්ෂ ගණන් දඩ ගහලා උසාවියෙන් ඒක අභියාචන ඉදිරිපත් කළා කැබිනට් එකේ තවමත් ඉන්නවා ඉතින් මෙවැනි දේශපාලන සංස්කෘතිය තමයි අද අපි මේ රටේ ජීවත් වෙන්නේ ඉතින් මගේ ආදරණීය ජනතාවට මම කියන්නේ අපි මේක වෙනස් කරන්නේ කොහොමද කියලා අපි නියෝජනය කරන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව සංඝ වෙදගුරු ගොවි කම්කරු අපේ බණ්ඩාරනායක ශ්‍රීමතානම් කිව්වා වගේ මේ සියලු දෙනා එකතු වෙලා අද ඒකට එකතුලා තියෙනවා AI Artificial Intelligence කෘත්‍රිම බුද්ධිය IT තොරතුරු තාක්ෂණය ඒ සියලුම තාක්ෂණය එකතු කරන මේ සියලුම ශේත්‍රවලින් අපි හඳුනාගෙන තියෙනවා ශේත්‍ර 22ක් ඕනේ මේ රට සංවර්ධනය කරන්න ඒ ශේත්‍ර 22කින් මේ රට සංවර්ධනය කරන නම් අපි යෝජනා කරනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විශාල වෙනස්කමක් උඩු යට කරන වෙනස්කමක් ඒක කරන්නට අපි අලුතෙන් ව්‍යවස්ථාවක් ලියලා තියෙනවා මේ ශේත්‍ර 22කේ අපි නියෝජනය ගන්න කොහොමද අද තියෙනවා OPA Organization of Professional Associations ඒක ආවරණ සංගමයක් සියලුම වෘත්ති වේදික සංගමයක තුල අදපු ආයතනය මේක නීතිගත කළා අපි යෝජනා කරනවා මේ ජාතික බුද්ධි මණ්ඩලයක් හදන්න ඒ තුළ තියෙන නිලවරණයක් තුලින් මේ ජාතික බුද්ධි මණ්ඩලයේ මේ ශේත්‍ර 22 මනා උගත් ඒ කියන්නේ එක්ස්පර්ට්ස්ලා එහි නායකයන් බවට පත් කරනවා එයින් කොටස අනාගත පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් වශයෙන් උත් එයින් ප්‍රධානම කොටස ජනාධිපති ලේකම් මණ්ඩලයේ ලේකම්වරු වශයෙන් උත්පත් කරන තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා තියෙන්නේ ඊට අමතරව අපි කියනවා මේ ඡන්ද ක්‍රමය විශාල වශයෙන් මුදල් ලැබෙන ඡන්ද ක්‍රමය අපි නවත්වලා මේක කුඩා ඒකකවල ඒ කියන්නේ ඡන්ද මධ්‍යස්ථානයක පවත්වන ඡන්දයක් පක්ෂ නැහැ ඒ හැම ඡන්ද මධ්‍යස්ථානයකටම ඒ ශේත්‍ර 22කට වෙනුවට නියෝජිත 22 දෙනෙක් පත් කර ගන්නවා ඒ ගමේ ඇතුලේ යෝජනාව ඒ ගම ඇතුලේ සංවර්ධනය කරන්න කොහොමද ඒ ගම ඇතුලේ තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒ ගමට අදාළ සැලසුම් යෝජනා සහ සියලුම අවශ්‍යතාව නිශ්චිත කරන සැලසුමක් ඒ ගමේ ජනතාව එක්තුල හදන්න ඒ ගමේ ජනතාව තමයි ගමේ නායකයෝ තෝරගන්න. ඒතර අපි හදන ජනතා සභාව ඒ ගම පාලනය කරනවා. මේකෙන් අපට 13 වෙනි ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මේ රාජ්‍ය 13 වෙනි ව්‍යවස්ථාවේ තියෙන අර මේ පළාත්වල දෙන්න ඕන බලතලයේ අවශ්‍ය නැහැ. අපි කෙලින්ම ගමට දෙන්නේ. ඒ නිසා 13 වෙනි ව්‍යවස්ථාව ගැන අපි කතා කරන්නේ නැහැ. සම්පූර්ණ වෙනසන ව්‍යවස්ථාවක් අපි හදන්නේ ඒ ව්‍යවස්ථාව තුළ හැම ගමටම තමන්ගේ පරමාධිපත්‍ය බලය අපි ස්ථාපිත කරනවා මේ විදිහට පත් වෙන ජනතා සභා ඊළඟට ප්‍රාදේශ සභා සහ එතන පළාත් සභා අවශ්‍ය නැහැ අපි දිස්ත්‍රික් සභා ඇති කරනවා දිස්ත්‍රික්කේ මේ ගමෙන් යන සැලසුම් දිස්ත්‍රික්කේ සැලසුම් බවට පත් වෙනවා ඒ දිස්ත්‍රික් සැලසුම් එකතු කරලා එක්කම ජාතික සැලසුම් බවට පත් වෙනවා මේ ජාතික සැලසුම් පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරියගෙනලා යෝජනාවක් ඉදිරියගෙන අනුමත කරලා ඒවට මුදල් වෙන් කරාම ඒ මුදල් ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමාගේ ඉන්න ලේකම් මණ්ඩලය හරියටම එංගලන්තේ ඉන්න සෙක්‍රටරි ඔෆ් එක්ෂෙකර් මුදල් ඇමති ඒ වගේ සෙක්‍රටරි ඔෆ් ඇග්‍රිකල්චර් කෘෂිකර්ම පිළිබඳ ලේකම්තුමා අධ්‍යයන පිළිබඳ ජනාධිපති ලේකම්තුමා ඒ වගේම තාක්ෂණ පිළිබඳ ජනාධිපති ලේකම්තුමා වශයෙන් 22ක් පත් කරාම ඒ 22 දෙනා තමයි අවුරුදු 5ක් ඇතුළත මේ පාර්ලිමේන්තුවේ පත්තල අනුමත වෙලා යන සියලුම යෝජනා ක්‍රියාත්මක කරන්නේ මුදල් වේදම් කරන්නේ ඒගොල්ලන්ට දෙනවා අපි අරමුණු ඉලක්ක KPIs සහ ටාගට්ස් කාල පරිච්ඡේදය ටයිම් ටාගට්ස්
ඒ පොහොම් කර නැත්තං ඒ ක්‍රියාත්ම කර නැත්තං ඒවා ඉලක්ක ලගා කරගත්ත නැත්තං ක්‍රියාත්ම කර නැත්තං ඒ ඕනෑම කෙනෙක් අස්කිරීමේ බලය ජනතාවට තියෙනවා. ජනතාවට ඒ බලය ස්ථාපිත කරන්න මේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියලා තියෙනවා. ඒ අපි ඊයේ ලොන්ච් කරා මේක අපි ඉදිරිපත් කරනවා ජනතාවට. එතකොට සියලුම මන්ත්‍රීවරු පත් වෙන ප්‍රාය සභාව හෝ ජනතා සභාව හෝ පාර්ලිමේන්තුව හෝ පත් වෙන සියලු දෙනා අද වගේ උසාවි තීන්දුව කරාට පස්සේ කැඳිලා ඉන්න බෑ. ජනතාව තීරණය කරපු දවසට ජන ඒගොල්ලෝ අපව එන්න ඕනේ. අපස් කැඳින බලය ජනතාවට දෙනවා. පැය 24 තුලාම පුරාම දවස් 365ම ජනතාවට මේ බලය දෙන ව්‍යවස්ථාවක් තමයි මේ කරලා තියෙන්නේ. තමුන්නාසලා බය නැතුව මේකට ඡන්දය දෙන්න. අධිකාරී බලය තියෙන ජනතාවට ජනතාව අධිකාරී බලය දුන්නොත් ජනාධිපතිතුමාට පුළුවන් මේ ජනතාවගේ අධිකාරී බලය අස්සම් කරලා සේවස්ථාවක ඉදිරියට ඉදිරිපත් කරන්න. ඒ නිසා මම දැන් කිව්වා අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කොහොමද වෙනස් කරන්න කියලා. ඒක දුන්නොත් පැය 24ක් ඇතුළත මේ බලය ක්‍රියාත්මක කරන ජනතාවගේ අධිකාරී බලය ජනාධිපතිතුමා විසින් කියා කරන්නේය මේ මනිතේ විදියට. එතකොට අපි කොහොමද මේ ආර්ථික සලසන්නේ? ආර්ථික සකස් කරන්නේ අපි යෝජනා කරලා තියෙනවා සුවපත් ගම්මානය, සුවපත් පෝසත් ගම්මානය. සුවපත් ගම්මානය කොහොමද හදන්නේ? අපි ප්‍රාදේශීය ලේකම් කොටස 341ේම හෙළවෙද මැදුරු හදනවා. මේ රටේ ඉන්න බොහෝ ජනයා කුඩා කාලයේ සිටම හෙළවෙද මහත්තුරුන්ගේ බෙහෙත් අරගෙන කසාය බීලා පත්පාඩකම් අරු බුළු නැල්ලි ආඩතෝඩ වෙනිවැල්ගට ආදී දේශීය බෙහෙත් පාවිච්චි කරලා හැදිච්ච අය. මමත් එහෙම කුඩා කාලේ ඉඳලා. ඉතින් මේ දේශීය බෙහෙත් අපිට හොඳට ඇඟට අල්ලනවා. අපි හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම හැල වැද මදුරක් හැදුවොත් අපිට පුළුවන් වෙනවා අද රටෙන් පිටට යන පැනඩෝල්, පැරසිටමෝල් එවැනි කුඩා ඉසර දෙයකට පවා ගන්න බෙහෙත් අපිට ගෙන්නීම අඩු කරන්න, විදේශයෙන් විනිමය ඉතු කරන්න. අද ගත්තොත් කාන්තාවන්ගේ අත්බෑගයක් ඇතුළේ ඕනම කෙනෙකුගේ පැන්ඩෝල් පැකට්ටයක් තියෙනවා. අපි මේ යුගය ඉවර කරනවා. ඒ නිසා අපි මේ ඇති කරනවා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අපි ඇති කරනවා හෙළවෙද මැදුරු. එතකොට අපි තවත් අංගයක් තමයි අපේ ව්‍යවස්ථාවේ අපේ පාර්ලිමේන්තු ඉන්න 225 මට කියන්න අමතක වුණා. හදන්නේ ආසන 160කට පත් වෙන මන්ත්‍රීවරු 160යි, ජාතික බුද්ධි මණ්ඩලයෙන් හදන 22යි, දිස්ත්‍රික්ක සභාවෙන් ඉන්න 25යි මන්ත්‍රීවරු. ඊට පස්සේ ඉතුරු වෙනවා 18ක්. අපි කාන්තාව බලගන්නන්න ඕනේ. කාන්තාව අද ඉන්න මන්ත්‍රීවරු දෙන්න තුන් දෙනාටත් බෙල්ල පිරිකනවා, ගහනවා, නරක වචන කියලා අපහාස කරනවා. හැබැයි මේ රටේ 151ක් ජනතාව ඉන්නේ, ජනගහනේ ඉන්නේ කාන්තාවෝ. අද කාන්තා නියෝජන ඉතාම අඩුයි. ඒ නිසා අපේ ව්‍යවස්ථාව ඇති කරලා තියෙනවා කාන්තා ආසන 18ක් වෙන් කරන්න. කාන්තාවක් මැතිවරණයට ඉදිරිපත් වුණොත් පාර්ලිමේන්තු මැතිවරණයට උන් අවම ඡන්ද ගත්තත් වැඩිම ප්‍රතිශතයක් ගත්ත කාන්තාවන් 18 දෙනා ලංකාවෙන්ම තෝරගන්නවා කාන්තා ආසන පිරිවීමට. කාන්තාව බලගන්නනවා. අද මම නැවතත් ආර්ථිකයට එන්නම්. අද අපේ ආර්ථික මනින්නේ GDP දල ජාතික ආදායම ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ට්. ඒකේ කාන්තාව කරන සේවය, කාන්තාව ළමයි බලාගන්න එක, කාන්තාව ගෙදර කෑම හදන එක, ගෙවල් අස්පස් කරන එක, කාන්තාව මේ සියලු කරන කටයුතු ඒකට එකතු වෙන්නේ නැහැ. ඒ එකතු කරන ක්‍රමය අපි හදනවා. එකතු කළා කාන්තාව බලගන්නනවා අපි. කාන්තාවන්ට අඩ අවම වශයෙන් മന്ത്രി ආසන 18ක් පාර්ලිමේන්තුව ඇතුළේ තියෙනවා. නැවතත් ආර්ථිකයට ආවොත් අපේ ගම කොහොමද අපි යහපත් පෝසත් සුවපත් ගම්මානයක් කරන්නේ? මං කිව්වා හෙළවද මැදුරු කොහොමද අපි ඇති කරන්නේ. දැනටත් අපි පැති කරලා තියෙනවා හොරණ ප්‍රදේශයේ ක්‍රිටිකල්වද මහත්තයා කියලා වැද මහත්තයෙක්, හෙළවදෙක් දෙවද මහත්තයෙක්. ඒ වෙද මහත්තයා දැනටත් එකක් පටන් ගන්න තියෙනවා. අපි මේ විදිහට 341ම දානවා. අපි ඉදිරි කාලය තුල දැනටම ගාල්ල දිස්ත්‍රික්කයේ දෙකක් කරන්න බාරගත් වැද මහත්තුරු ඉන්නවා. හෙළවද සංගමයේ මම අභිමානී සම්මානයක් ලැබුව කෙනෙක්.
මං ඒලේකන්තුමාට සභාපතිතුමාට කතා කරලා තියෙනේ තුමාලා කැමති ඒකට ලක්ෂයක් ඉන්නව වෙද සංගමේ සමාජිකයෝ. ඒ ලක්ෂම එකතු වෙලා අපි හෙළවෙද මදුරු 341ක් හදනවා. ගම සංවර්ධනය කරන්න කොහොමද? ගම පෝසත් කරන්න කොහොමද? දැනට ඉන්න රජයේ නිලධාරීන් ග්‍රාම නිලධාරීන් රාජ්‍ය ප්‍රපාලනයේ කුඩාම කොටස තමයි ග්‍රාම නිලධාරී කොට්ටාස. ඊට අමතරව ඉන්න ග්‍රාම නිලධාරීන් අමතරව සමෘද්ධි නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම කෘෂි සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා. මේ විදිහට ඉන්න අයට රජයේ පඩි ගෙවනවා. පැය 8ක් මේගොල්ලෝ වැඩ කරන්න ඕනේ. පැය 8ක් වැඩ කරනවාද කියන එක ප්‍රශ්නයක්. තමන්නාසල දන්නවා තමන් සලාසගේ ප්‍රදේශයේ කොහොමද මේ නිලධාරීන් වැඩ කරන්නේ. ඒක ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. අපි ඒ මහත්තුරුන්ට නොනලාට අපි දීලා නැහැ ඉලක්ක. ඒගොල්ලන්ට කරන්න රාජකාරිය අපි දීලා නැහැ. දීපු එකම රාජකාරිය තමයි දේශපාලනය කරන එක. දේශපාලන පක්ෂ නිසා වෙන්නේ මේක. ඒකයි මම කියන්නේ දේශපාලන පක්ෂ ක්‍රමය අයින් කරන්න ඕනේ. පුජ්ජලව එන්න ඕන පුද්ගාංගේ වැදගත්කම සහ උගත්කම මත. ඔවුන්ගේ විශ්වාසය මත. එතන මේ නිලධාරීන්ට අපි දෙනවා ඉලක්ක. පළවෙනි ඉලක්කය තමයි අපේ හදන සමුපකාර ක්‍රමය. අර ශේෂ්ත්‍ර 22කට හැම ඡන්ද මධ්‍යස්ථානයක සමුපකාර 22ක් ස්ථාපිත කරනවා. දැන් අපිත් එක්ක ඉන්න අපේ ගමගේ මහත්මයා විස්තර කරයි ඒක. අපි අධ්‍යාපන සමුපකාරය, කෘෂිකර්ම සමුපකාරය, බලශක්ති සමුපකාරය මම තුනක් විස්තර කරනවා. ඒක කරන්නේ කොහමද? අධ්‍යාපන සමුපකාරයෙන් කරන්නේ අපි ජපන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම කොරියන් භාෂාව උගන්වලා ඒ රටවලට අවශ්‍ය මානව සම්පත් අරින්න අපිට ලෑස්ති කරන්න පුළුවන්. ඒ වගේ එවැනි ඒ වගේම බාහිර උපාධි දෙන්න ආයතන ඇති කරන්න පුළුවන් දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් කරලා අපිට පුළුවන් විශාල පිරිසක් මානව සම්පතක් මේ රටේ හදන්න ලෝකෙ ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ බලශක්තිය කරන්නේ කොහොමද? අපේ සමුපකාරයෙන් කෘෂිකර්මය සංගන්ධන කරන්න කොහොමද? මං කියපු නිලධාරීන්, ග්‍රාම නිලධාරී ඇතුළු සියලුම රජයේ නිලධාරීන් අපි හැම ගමකටම දෙනවා හරිතාගාරයක්, ග්‍රීන් හවුස් එකක්. ලක්ෂ 10 යන්නේ. දැන් අපි ලක්ෂ 3-4ක් මේ ඉන්න නිලධාරීන් පඩි ගෙවනවා වගේම තව ලක්ෂ 10ක් ඉදන් කරලා සදහටම ඒ හරිතාගාරය ඇති කරනවා. ඒ හරිතාගාරය තුළ ඊශ්‍රායලයේ කාන්තාරයේ වගා කරලා මුළු යුරෝපයටම ඇමරිකාවට කෑම දෙනවා වගේ අපි හරිතාගාර තුළ අපි වවලා උසස් අස්සන්න ලබා ගන්න, ආවම වද්‍යාලය ප්‍රමාණය, ආවම පොර ප්‍රමාණය ලැබලා ලොකු අස්සන්නක් ලබා ගන්න ක්‍රමයේ ගොවිතැන එළවලු වගාව, පළතුරු වගාව ප්‍රචලිත කරලා අපි ආහාර වලින් ස්වයං පෝෂිත කරනවා, ආහාර සුරක්ෂිත භාවය ගමේ ඇති කරනවා. මේ වගේ වැඩ කරන්නේ කවුද? අද සමුදෙලාභීන් ඉන්නවා, අස්සද්දුන් ලාභීන් ඉන්නවා. එසේ වැඩ කරන්න පුළුවන් සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේක ඇවිල්ලා රැකියාවක් වශයෙන් කරන්න. ඕන්ට අපි පඩි ගෙවනවා, වේතනයක් ගෙවනවා. ඊට අමතරව මේ ගමට සියලුම අවශ්‍ය ආහාර අපි ඒකෙන් ලබා දීලා අතිරික්තයක් තියෙනවා නම් ඒ අතිරික්තය සුපිරිවැල්ද සල් වලට සහතික මිලකට විකුණනවා, නැත්නම් ආණ්ඩුව විසින් නැති කරන සහ පුද්ගලික ආයෝජන විසින් නැති කරන ඇග්‍රිබේස් ඉන්ඩස්ට්‍රීස් කෘෂි පදනම් කරගත් කෘෂි නිෂ්පාදන ඇති කරලා කෑන් කරලා ටින් කරලා පැක් කරලා පිටරට අරින්න පුළුවන් ව්‍යාපාරය ඇති කරනවා. දැන්ටම තනමල්ලිල අපේ සමුපාකාර සමිතිය මගින් අපේ ගමගේ මහත්මයා අද රණවරා, පොල්පලා, ඉරමුසු වැනි ඒ බෙහෙත් පානීය වේලල කුඩු කරලා පැකට් කරලා ජර්මනිය වගේ රටවලට වෙළඳපොළ ලබා දෙන්න, අලිබබා වැනි වෙළඳ වේදිකාවක් හදලා තියෙනවා. ඒකේ වේදිකාව ගැන එතුමා කියයි. ඉතින් මේ විදිහට අපි සමුපාකාර, කෘෂි සමුපාකාර, අධ්‍යාපන සමුපාකාර, බලශක්ති සමුපාකාර. බලශක්ති සමුපාකාරේ මොකද්ද කරන්නේ? අපි රුපියල් 10,000 ගානේ හැම පවුලටම දෙනවයි කියන්නේ නැහැ, වෙනත් මේ දිනනවා කියලා කෝට් එක ගණන් ඉන්න පක්ෂ වගේ. අපි දෙන්නේ නොමිලේ විදුලිය. අද මගේ පුද්ගලික ආයතන සංගමයක් සමාගමක් තියෙනවා මගේ මිත්‍රයෙක්. එතුමා අද අනුමැතිය අරන් දෙනවා $1 billion, මිලියන් 1000ක් වෙන ඩොලර් හැම ගෙදරකම සෝලා පැනල් එකක්, සූර්ය බලය දෙන පද්ධතියක් හයි කරන්න. හයි කරාම වහල දෙනවට ඒ පවුලට ඒ නිවසර දෙනවා කිලෝවට් 5ක විදුලිය නොමිලේ. ඊට වැඩිය නිපදවන අපි දන්නවා මේ විශාල විදුලියක් නිපදවන්න පුළුවන් සූර්ය තාපයක් අපිට තියෙනවා. ඊට වැඩිය විකුණන විදුලිය
ඉදිරි බල මණ්ඩලෙ විකුණලා ඔහුගේ ආයෝජනය පියවා ගන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්න මේකයි. දැන් අවුරුදු දෙකක් යන එක අනුමත කළා. අපි දැන් ඉන්න ඉදිරි බල ඇමතිතුමත් අනුමත කළා තියෙනවා. නමුත් රාජ්‍ය ත්‍රස්තවාදී රාජ්‍ය සේවකයන්ගේ ත්‍රස්තවාදී කඳවුර ඒක බ්ලොක් කරලා තියෙනවා. පවර් පර්චේස් ඇග්‍රීමන්ට් එක අත්සන් කරන්නේ. විදුලිය බිලට ගැනීමේ කිවිසුම අත්සන් කරන්න තියෙනවා. එතුමට ඒ සල්ලි ගේන්න බෑ. මම ජනාධිපතිච්ච ගමම්ම ඒ කිවිසුම අත්සන් කරලා අවුරුදු දෙකක් ඇතුළත එහෙම නැත්නම් තුනක් ඇතුළත මේ රටේ 150කට වැඩි නිවාස සංඛ්‍යාවකට අවමය වශයෙන්වත් 150කට මේ විදුලි බිලෙන් අද දුක් විඳින ජනතාවට විදුලි බිලක් ගෙවන්න නැතුව විදුලි ලබා දෙනවා. ඉතුරු 50ටත් අවුරුදු 5 ඇතුළත ඒක ඉවර කරනවා අපි. තවත් ආයෝජකයෝ ලංකාවේ ආයෝජකයන්ටත් මේ කරන්න පුළුවන්. මොකද සූර්ය විදුලි බලය ලබා ගන්න අවශ්‍ය වෙන්නේ මතු පිට පුෂ්ටයක් පොළව වූ වහලක්. ඉතින් ඒක දුන්නම අපේ තිර නිකන් වහලා දීලා අපිට විදුලිය ලැබෙනවා නම් කොච්චර දෙයක්ද? දැන් හොබිටල් වගේ ආයතනවලට සංනිවේදන ආයතනවලට තමන්ගේ වහලා දීලා රුපියල් 75000 ලක්ෂ ගන්න බිල්ලින් තියෙනවා. කමුන්නාසල පේන ඇන්ටනා අන්න ඒ වගේ තමයි. ඉතින් 75000 දෙනවා නම් විදුලිය දෙනකොට රුපියල් 10000ක 15000ක විදුලි බිල කවර් වෙනවා. මේක තමයි බල ශක්ති සමූපකාරය. මේ ආකාරයේ 22ම කියන්න කිව්වොත් මම තමුන්නාසලේ කාලේ ගොඩක් නාස්ති කරනවා. ඒ වගේම තමයි ඉදිකිරීමේ ශේෂ්ත්‍රය. මම ඉදිකිරීමේ ශේෂ්ත්‍රයේ අවුරුදු 40ක් වැඩ කරපු කෙනෙක් මහාචාර්යවරයෙක් වශයෙන් වාස්තු විද්‍යාඥයෙක් වශයෙන් අප වාස්තු විද්‍යාඥ ඉදිරි සභාපති මාත් එක්ක නිතරම සම්බන්ධ වෙනවා CIOB Construction Industry of Sri Lanka ලංකාවේ තියෙන ඉදිකිරීම කර්මාන්තකරුවන්ගේ සංගමය. ඔවුන්ගේ ගෙවල් අද බැංකුවලට සින්න වෙලා පරාටේ නීති අනුව ඒ කොන්ත්‍රාත් කරපු සමාගම එක්කම අද බංකොලොත් වෙලා ඉන්නේ. ආණ්ඩුවෙන් ගෙවන්න දෙන සල්ලි දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන්ට ණය ගෙවා ගන්න විදියක් නැහැ. ගොඩක් අය තමන්ගේ නිවස තමයි අපේට තියලා බැංකුවේ සහන ගන්නේ, බැංකුවේ ණය ගන්නේ. උන් හොඳටම අමාරු වෙටලා ඉන්නේ. මේ සඳහා අපි Construction Industry Bank ඉදිකිරීමේ කර්මාන්තර බැංකුවක් ඇති කරලා ඔවුන්ට ඒ ගරන්ටි වලට අපි දෙන්න ණය ලෑස්ති කරනවා. ඔවුන්ගේ ණය බර බේරනවා. ඔවුන්ගේ පුහුණු කඳවුරු ඇති කළා, පුහුණු කම්කරුවන් ඇති කළා, පුහුණු පෙදරවරුන්, පුහුණු පයිප්පකරුවන්, වැද්දුම්කරුවන් පුරුදු කළා අපි පිටරට ආරිනවා. ඒ වගේම අපේ ඉදිකිරීමේ කර්මාන්ත කරුවන්ට පිටරට වෙළඳපොළ විවෘත කළා, ඒවට සහන ලබා දෙන, ඒවට අවශ්‍ය බැංකු සුරකුම් ලබා දෙන්න ඒ ඉදිකිරීමේ බැංකුව මගින් සකස් කරනවා. මේක අපි සම්බන්ධ කරනවා පිටරට තියෙන විශාල බැංකුත් එක්ක. එහෙම තමයි මේක සම්බන්ධනය කරන්න වෙන්නේ. කවදාවත් ණයගෙනෙල්ලා IMF එකේ ණය වෙලා මේ රට සංවර්ධනය කරන්න බෑ. මේ රට සංවර්ධනය කරන්න නම් ධනෙ උත්පාදනය කරන්න ඕනේ. ධනෙ උත්පාදනය කරන්නේ බල ශක්ති සමූපකාරයෙන්, කෘෂි කර්ම සමූපකාරයෙන්. මේ ගම්වල හැම ගමකම වැඩ කරලා පැය 8 පැය 12ක් වැඩ කරලා ගමේ මිනිස්සු ඔවුන්ට ප්‍රතිලාභ දීලා පෝසත් ගම ඇති කරනවා, සුවපත් ගම ඇති කරනවා. අපි සුවපත් ගම ඇති කරන්නේ දේශීය හෙළ වෙද කමින්. ඒ වගේම අපේ විස්පිරිතාලත් සංවර්ධනය කරනවා. ඒ වගේ බෙහෙත් දෙනවා. හොර බෙහෙත් ගේන්න දෙන්නේ නැහැ. හොඳ බෙහෙත් ගේනවා අපි. ඒවත් එක්ක ඒව දියුණු කරලා අපේ සකල ජනතාවම නිරෝගී සම්පන්න ශක්තිමත් ජනතාවක් කරනවා. දේශීය ආහාර වවලා ඔවුන් ආහාර සුරක්ෂිත භාවය ඇති කරනවා. ඒ වගේම රටේ මේ අද GDP එකේ, ඒ කියන්නේ ජාතික දළ ජාතික නිෂ්පාදනයේ 15% වෙච්ච ඉදිකිරීමේ කර්මාන්තය නගා සිටවලා මේ රටේ බොහෝ ජනයාගේ නැතිවීගේ රස්සාව ලපති කරනවා. වෙනත් සුළු කර්මාන්ත සහ මහා පරිමාණයේ කර්මාන්ත ඇති කරනවා. රටේ තියෙන සම්පත්, යකඩ සම්පත, පොස්ෆේට් සම්පත, ඒ වගේම මිනිරන් සම්පත, ඒ වගේ ඉල්මනයිට් සම්පත, ඒවා අපි අද අපි ප්‍රයෝජනට අරන් නැහැ. ඒ එක්කෝටම ලූඩු කර්මාන්ත සහ විශාල කර්මාන්තසල් ඇති කරන්න ආයෝජනයන් ගේන්න අපි කටයුතු කරනවා. මෙහෙම තමයි අපි ණය ගවන්නේ. මේව තමයි සල්ලි ඉතුරු කරන්නේ. අපි මේ ණය අවුරුදු දෙක තුනක් ඇතුළත ගෙවන්න පුළුවන් සැලැස්මක් මල්ලක තියෙනවා, නීතියක් ළඟදී මල්ලක තියෙනවා. මම පොරොන්දු වෙනවා පැය 24ක් ඇතුළත මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරලා මම ජනාධිපති වුණොත් මේ මම පොරොන්දු වෙච්ච සියලු දේ අපේ ප්‍රකාශනයේ තියෙන සියලු දේ ඉෂ්ට කරනවා. තමුන්නාසල ඉදිරියේ දිවුරා සිටිනවා. මෙසේ නොකරොත් තමුන්නාසලට පුළුවන් ජනාධිපති වූ මට ඕනෑම දඬුවමක් දෙන්න කියලා මම මේකේ පොරොන්දු වෙනවා. තමුන්නාසලට ජය වේවා. තමුන්නාසලට සුබ අනාගතයක් වේවා. අපේ දූ දරුවන්ට
අනාගතය හදමු, අපි එකතුයමු, රට හදමු, ණයගෙවමු, දසරාජ ධර්මයෙන් මේ රට පාලනය කරමු. මාත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම බුද්ධිමත් ජනතාව, සියලුම සංඝ වේද ගුරු ගෝවි කම්කරු, ඒ සියලු ජනතාවට මම ඉල්ලා සිටිනවා නව තාක්ෂණයේ ඉන්න තරුණ පෙළ, තරුණ පරම්පරාව අපිට එක්ක ඉන්න, එකතු වෙලා මාත් එක්ක ඉදිරියට ඉන්න. මට මේ ඡන්දය දෙන්නේ මට නෙවෙයි, මා ඉදිරිපත් කරමේ ව්‍යවස්ථාවටත්, මා ඉදිරිපත් කරමේ ආර්ථික සහ සමාජීය සංවර්ධන සැලැස්ම, නව දේශපාලන සංස්කෘතියට තමුන්නාසලා ඡන්ද දීලා මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරලා සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න මට සහය දෙන්න කියලා ඉල්ලා සිටිමින් අවසරයි. බොහොම ස්තුතියි.